දැන් මේ බදු වැඩි කරපුවාම ඉස්සර සියලු දෙනා පාර්ලිමේන්තු ඉන්න අපිට තමයි ඇඟිල්ල දික්කලේ මොකද්ද මුණ්ඩ තියනවා විශාල දීමන මුණ්ඩ තියනවා නිවාස හැබැයි දැන් ඩිරෙක්ට් ටැක්ස් එක දාලා වැඩි කරපුවාම කවුද එළියට එන්නේ අපිද මේ දීමනා ගත්තු අය මෙතෙක් කල් මුළු රටේම ජනතාව ඉදන් හිටියේ පාර්ලිමේන්තු අයට තමයි වැඩිම පඩියම් එන්නේ මහා බැංකුවේ ඉන්නේ සාමාන්‍ය සේවකයා එළියට ආවා එයි පඩිය ලක්ෂ ගණන් වෘත්තීය සමිති පෙට්‍රෝලියම් එකේ ලක්ෂ ගණන් පඩි වරාය ලක්ෂ ගණන් පඩි අපිට වඩා වැඩි අපිට ගමන් නැහැ ඒගොල්ලන්ට ලැබුණාට හැබැයි ඒගොල්ලොත් එදා උද්ඝෝෂණ කලා අපිට විරුද්ධෝ ස්තුති වෙන්න ඕනේ ජනාධිපතිතුමාට මොකද කිසිම නායකයෙක් මේ වගේ තීන්දුව ගන්නෑ අද බලන්නකෝ අපිට ජීවත් වෙන්න විදියක් නැහැ තාම ව්‍යාපාර දායක කරලා ජීවත් වෙන්න බෑ අද ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ ටික කල්පනා කරන්නකෝ අණ්ඩ කුමාර දිසානායකට ව්‍යාපාරයක්වත් නැහැ රැකියාවක්වත් නැහැ අපිට වඩා හොඳට ජීවත් වෙනවා ටිල්ලින් සිල්ලට ව්‍යාපාරයක්වත් නැහැ රැකියාවක්වත් නැහැ අපිට වඩා හොඳට ජීවත් වෙනවා විජිතේරත් සහෝදරයාට රස්සාවක්වත් නැහැ ව්‍යාපාරයක්වත් නැහැ අපිට වඩා හොඳට ජීවත් වෙනවා සුනිල් අඳුනේට රස්සාවක්වත් නැහැ ව්‍යාපාරයක්වත් නැහැ අපිට වඩා හොඳට ජීවත් වෙනවා. යකෝ කොහොමද ජීවත් වෙන්නේ? රටටත් කියලා දීපල්ලාකෝ රටේ මිනිස්සුත් ඒ විදිහට රස්සාවක් නොකර ව්‍යාපාරයක් නොකර ජීවත් වෙයිනේ උඹ. මේ අපිට වඩා හොඳට. අපි තාසයිනේ අපිට වඩා හොඳට සියලු දෙනා ජීවත් වෙනවා නා. කැටොල්වල ඔහම රට වටේ ගිහිල්ලා ඔහම ඩිජිටල් බෑන් දාලා මෙහෙම රැසින් කරන්න පුළුවන්ද? කෝටි ප්‍රකෝටි ගණන් කවුද? කොහෙන්ද සල්ලි? එදා අපි පෝස්ටර් ගාපුවම ඇහුවා කොහෙන්ද සල්ලි කියලා. හැයි දෙයනේ මුන් දැන් කොහොමද සල්ලි වෙදම් කරන්නේ? පෙන්නන්නකෝ Tamanට සල්ලි අම්මෙන්නේ මෙතනින්, Taman ජීවත් වෙන්නේ මෙතනින් කියන එක. දැන් අපි දැකලා ටීවී වැඩසටහනල ගියාම සමහර මට මේ කමිෂේ දුන්නා සහෝදරේ මට මේ කලිසම දුන්නා සහෝදරේ එතුමාට එතුමයි නෝනට කලිසම කමිෂේ කවුද දෙන්නේ එතුමාගේ දරුවන්ට කලිසම කමිෂේ කවුද දෙන්නේ එතුමල්ලා අපි දකිනා වොච් එක හම්බුනා මගේ සහෝදරේ මොන බොරුද පට්ටපල් බොරුනේ රටේ මිනිස්සු රවට්ටනවා නම් දිට්ට ධම්ම වේදේ කවදාරි පරිසම් දෙනවා මුන් ඔක්කොම අනුන් එන්නේ ගන්න හැබැයි අපි අනුන් එන් ගත්තොත් පගාව මුන් අනුන් එන් ගත්තොත් සහෝදරයා දෙන්නේ සහෝදරිය දෙන්නේ පුදුම කතානේ මේක පුදුම කතාවක් මේක අද ජනතා විමුක්ති පෙරමුණ අය පළාත් පාලන වලට මං අපේක්ෂකයෝ දාලා තියෙනවා ගරු මහමතුමා මගේගේ ගිනි තිබ්බේ එකක් අපේක්ෂකේ මගේ ගෙදර සියලු නෝනාගේ අට ඇඳුම් ඉඳලා මංකොල්ල කාපෙක එකක් අපේක්ෂකේ කරු කතා නැතුව දැන් රැස්වීමකට සල්ලි දුන්නේ නැත්නම් අම්මට තර්ජනය කරනවා ජනතා විමුක්ති පෙරමුණ ව්‍යාපාරිකයන්ට ගිහිලා කියලා සල්ලි දුන්නේ නැත්නම් තර්ජනය කරනවා අම්මට කොහොමද එන්නේ ඉස්සලා මෙහෙම නම් ආපුවම දැන් ජනතා විමුක්ති පෙරමුණේ චන්දිල්ලන්නේ කවුද ගමේ ඉන්න කසිප්පුකාරයෝ ඇවිල්ලනවා ගමේ ඉන්න කුඩුකාරයෝ ඇවිල්ලනවා ගමේ ඉන්න කප්පංකාරයෝ ඇවිල්ලනවා ගමේ පොල කරන කප්පා මුදලාලි ඇවිල්ලනවා ගිහිල්ලා බලන්න ගරු මන්ත්‍රීවරු ඒගොල්ලන්ගේ ලයිස්තුල කවුද ඉන්නේ කියලා ගමේ ඉන්න කෝකයාම ඒකේ ඉන්නවා කෝකයා දැන් බලන්න රට මේම අමාරු වැඩලා දීදී මම මොනවද කියන්නේ පිටරටයිට කියනවා ලංකාවට සල්ලි එවන්න එපා දේශපාලක් ජොරා ගන්නවා කියලා මං ආන්නේ උගේ අම්මටයි තාත්තටයි වෙන සල්ලි මහා බැංකුවට කියලා උට යන්න නෑතු අපිට යනවද හරි මේක විශ්වාස කරනවා මිනිස්සු අපේ ගෙවල් මංගොල්ල කෑ වගේ තොපේ දවසකට ඔය එක අනිත් පැත්තට වෙන එක වෙනවා මේ රටේ මිනිස්සු තමුන්වංශයට කරනවා මම ආරාධනා කරනවා ජනතා විමුක්ති පෙරමුණේ අණ්ඩ කුමාර දිසානායක මහත්තයාට එන්න ටීවී එකට මායික ප්‍රසිද්ධ විවාදයක ආර්ථිකය ගැන කතා කරන්න මං ආරාධනා කරන පුළුවන් නම් මේ අභියෝගය බාර ගන්න මම දැක්ක ඊයේ මහා උද්ඝෝෂණ ව්‍යාපාරයක් තියෙනවා ආ බැංකුවේ පොලි අනුපාතයේ පාත එළපියව් කියලා මේ ඉගෙනගත්ත මිනිස්සු ගිහින් ඉවරලා මේ පෙළපාලි ගිහින් උද්ඝෝෂණය කළා මහා බැංකුව පොලි අනුපාතයේ තීරණය කරන්න කියනවා ශ්‍රී ලංකා මහා බැංකුව පොලි අනුපාතයේ තීරණය කළා පොලි අනුපාතයේ වැඩි කළාම දේශපාලනඥයන්ගේ ගෙවල් පුච්චලා හරියන්නේ නැහැ කවුරු බලයට ආවත් කැමැති වුණත් අකමැති වුණත් අපේ තියෙන රෝගයට තිත්තම තිත්ත බෙහෙතක් බොන්න වෙලා තියෙනවා ඒ තිත්ත බෙහෙත ප්‍රතික්ෂේප කරලා රෝගේ සුව කරගන්න පුළුවන් කමක් නැහැ ආණ්ඩුව මේ ඡන්ද වැළැක්වීම සඳහා ගනු ලබන සියලු තීරණ අසාර්ථක කරලා ශේෂ්ඨාධිකරණ ඡන්ද පැවැත්වීම සඳහා තීන්දුවක් ලබා දී තිබෙනවා මේ ශේෂ්ඨාධිකරණය ජනතාවගේ මූලික අයිති ඡන්ද අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා ලබා දීපු මේ තීන්දුවට අපි අපේ ප්‍රණාමය ස්තුතිය පුද කරන්න කැමති ශේෂ්ඨාධිකරණයට ඒ වගේම මීට පෙර මේ විවාදිත කතා කරපු මන්ත්‍රීවරයෙක් අපේ වියදම් පිළිබඳව අපි බදු ගෙව්වා පිළිබඳව අපේ රස්සා පිළිබඳව විවිධ ප්‍රශ්න නැගුවා හැබැයි එහෙම කුමන හෝ සැකයක් තිබෙනවා නම් මම නම් ආණ්ඩුව අයතා විදියට කවර හෝ කෙනෙක් මුදල් උපයලා තිබෙනවා නම් අයතා විදියට කවර හෝ කෙනෙක් බදු පැහැරලා තිබෙනවා නම් අයතා විදියට කවර හෝ කෙනෙක් ධනය ක්‍රස් කරලා තිබෙනවා නම් මම නම් ආණ්ඩුවේ කිසි කෙනෙකුට ඉඩ දෙන්නේ නැහැ පරීක්ෂණ පවත්වනවා නීති හමුවට ගෙනියනවා අවශ්‍ය පරිදි කටයුතු කරනවා මේ පාර්ලිමේන්තුවේවිලා කෑ ගහින්නේ මතක ලබා ගන්න පාර්ලිමේන්තුවේවිලා අපි මේවා කියන්නේ විපක්ෂයෙන්කම් විතරයි ඒ නිසා ඒවා විනිවිද භාවයෙන් පරීක්ෂා කරලා ඕනම දඬුවමක් දෙන්න ඊළඟ කරු කතානායකට විවාදයකට ආරාධනා කරනවා නම් කැමති කවුද මේ ආර්ථික අර්බුදය ගැන වර්තමාන මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හිටපු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ අභිලාෂ විවාදයකට ආර්ථික ගැන කතා කරන්න එහෙම නැත්නම් හිට පහළ රාජ්‍ය අමාත්‍යවරයෙක් මුදල් අමාත්‍යවරු වෙනවා නම් අපි අපේ පක්ෂ කෙනෙක් එවන්නම් විවාදෙට මේ විවාදෙට වලට ආරාධනා කරන ඇත්ත කරන විවාද මොනවද හෙරොයින් හඳුනාගන්නේ කොහොමද අයිස් වලින් කොකේන් වෙන්කට හඳුනාගන්නේ කොහොමද දෙවුන්දරෙන් බානේවද සුවර් මීගොමුවේවද සුවර් ගඳානුව කොහොමද හොයාගන්නේ අන්න එහෙම විවාදයක් තියෙනවා නම් ඒ විවාදයට වඩා සුදුසු පොට්ටන උෆර් මේ අතක විවාද කරන්නේ